මේ කාරණාවත් හොඳට ඔළුවේ තියාගන්න. ඒ තමයි බින්දුනේ මේ ලෝකේ තියෙන බාහිර ලෝකය කියලා එකක්. මේ බාහිර ලෝකයේ සහ ස්කන්ධ ලෝකයේ කියලා තව එකක් තියෙනවා. බාහිර ලෝකයයි ස්කන්ධ ලෝකයයි අපි හොඳාකාරව තේරුම් ගන්න ඕනේ. මේ අපිට මේ පේන ටික ඔක්කොම ගත්තට පස්සේ බින්දුනේ මේක මේ බාහිර ලෝකය. මේ බාහිර ලෝකය කියන එකට කවුරුත් ඇලුම් කරන්නේ නැහැ. මේ අමාරුවේ වැටෙන්නේ පින්විතනි තනිකරම බාහිර ලෝකය නිසා නෙමෙයි. පංචස්කන්ධ ලෝකය නිසා තමයි තනිකරම පින්විතනි මේ අමාරුවේ වැටෙන්නේ මිනිස්සයව. මේ සත්වයව. දැන් අපි මේවා තේරුම් ගමු. බාහිර ලෝකයේ තියෙන දේවල් අරමුණු කරගෙන ඉවරලා පංචස්කන්ධ ලෝකයක් ගොඩනගාගෙන අන්නේ පංචස්කන්ධ ලෝකෙට ඇලුම් කරන වැඩපිළිවෙලක් තියෙනවා. පංචස්කන්ධ ලෝකෙට ඇලුම් කරන්න ගියාට පස්සේ පින්විතනි අන්න එතනදී ආස්වාද කියන ස්වභාවයක් උපදිනවා. ඒ ආස්වාද මරූගුලේ වැටෙනවා. ආස්වාද මරූගුලේ වැටුණාට පස්සේ පින්විතනේ එතනින් එහාට මොකද වෙන්නේ? සසර ගමනට එකතු වෙනවා. දැන් මම මේක මේ විදිහට කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. අපි තව ටිකක් මේ ගැඹුරට විස්තර කරගමු. දැන් මම ඔබෙන් අහනවා සරල ප්‍රශ්නයක්. ඔබගේ අතීතයට ඔබ ගිහිල්ලා බලන්න ඔබ ප්‍රිය කරපුම පුද්ගලයා. කවුරු හරි ඔබ කාන්තා හෝ වේවා පුරුෂ හෝ වේවා දෙගොල්ලෝ දෙපැත්තට හිතාගන්න ඔබ ප්‍රියකරනම පුද්ගලයෙක් ඒ කාලේ ඉඳලා ඒ ප්‍රියකරනම පුද්ගලයා පින්විතනි තව කෙනෙක් එක්ක ඉන්නවා දැක්කට පස්සේ ඔබ පෙළුණද නැද්ද? දැන් මේක දැනගන්න ඉස්කෝලේ කීවසට යන්න ඕනේද? එහෙනම් දැන් මම ඔබට කියන්නේ ඔබගේ අධ්‍යාපන මට්ටම එකක්වත් මෙතනට වැදගත් නැහැ. සල්ලි තියනවද නැද්ද කියන්නේ වැදගත් නැහැ. කැඳඳ ලස්සනද ස්ත්‍රීද පුරුෂද ඔය එකක්වත් වැදගත් නැහැ. හරියට ඔබ මේ දහම ගත්තා නම් පින්විතනි ඔබ ස්ත්‍රීද පුරුෂද කියන්නේ වැදගත් නැහැ නේ. දහම කියන එක වැටහෙන්නේ වැටහෙන කෙනාටනේ. ඒකට ලිංග ભેදයක් අවශ්‍ය නැහැ නේ. ඒක නිසා ඔබ හොඳට දහම අවබෝධ කරගන්න. දහම අවබෝධ කරගෙන ඉවරනම් පින්විතනේ මේ ගමන ගොඩ යන්න. එහෙනම් මට කියන්න පින්විතනේ ඔබ ආසම කරන පුද්ගලයා වෙනත් කෙනෙක් සමග ඉන්නවා දැක්කට පස්සේ කතා කරනවා දැක්කට පස්සේ ඇඟ ඇලුම්කම් පානවා දැක්කට පස්සේ ඔබව පෙළුණද නැද්ද? පෙළුණද නැද්ද? පෙළුණා. ඔය අත්දැකීම හැම කෙනාටම තියෙනව නේද? දැන් අපි හොයලා බලමු පින්විතනේ ඇයි ඔය පෙළෙන්නේ කියලා. ඔබ හොඳාකාරම දන්නව නේද පින්විතනි ඔබගේ ඔළුවේ වැඩ කරන මතයක් තියෙනවා ඔබගේ හිතේ වැඩ කරන මතයක් තියෙනවා මගේ දේ තියෙන්නේ කාගාවද මාගාව මගේ දේ වෙන කෙනෙක් ගාව තිබ්බොත් පෙළෙනව නේද ඒක නෙමෙයිද බලන්න ඔබගේ ජීවිත ස්වභාවය මගේ දේ වෙන කෙනෙක් ගාව තිබ්බොත් පෙළෙනවද නැද්ද පෙළෙනවා ඔන්න ඔතන නේද බලන්න ඔබ කටයුතු කරන්නේ එහෙනම් ඔන්න හොඳට බලන්න පින්විතනි ඔබට හම්බ වෙන කේක් කෑල්ල ඔබට කේක් කෑල්ලක් හම් වෙලා පින්විතනි ඔය කේක් කෑල්ල පැත්තක තියලා තියෙනකොට ඔබ පෙලෙන්න පටන් ගන්නවා හොඳට බලන්න මේක මෙහෙම වෙන්නේ නැද්ද කියලා ඔබ ආසම කරන කේක් කෑල්ල දැන් තව ටික කාලෙ තව ටික වෙලාවකින් මොනව ගන්න බඩමක් වෙන්න ගනේද ගොරගොර ගන්න ගනී ඇයි දැන් කේක් කෑල්ල මතක් කළානේ ඒක තමයි ස්වභාවය දැන් ඔබ දැන් එන්සයිම් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඇයි මම කේක් කෑල්ල කියලා කිව්වට පස්සේ මම මේ තාම මේ කේක් කෑල්ල කිව්වෙ මොනවටද අර පොල් කේක් කෑල්ලකට හුස් කාච්ච හැබැයි ඔබගේ හිතේ දැන් මොකක්ද ඇඳිලා ඈ එක සමාන කේක් කෑලි දෙකක් එහෙම මෙවිලාම කවුරු හරි ඉන්නවද ආනේ අක්කේ මටත් ඔබට මෙවිච්ච එකමයි මැවුනේ එහෙම කියන්න පුළුවන් එකක් එහෙම ආපු කෙනෙක් ඉන්නවද එහෙම නැහැ දෙන්න කාපු හොඳම කේක් එක දැන් ඔළුවට ඇවිදින්න ඇති එක එක බ්‍රෑන්ඩ් නේම් වලින් කියයි මේක අරෙහි මේක ෆැබ් එකේ කියයි මේක අරකේ කියයි මේක අරකේ කියයි නේද එක එක જાතියින් ওই වචන ටික කියයි කොහොම හරි පිටුනේ කේක් කෑල්ලක් දැක්ක ගමන් පෙලෙන්න පටන් ගන්නවා ඒකට හේතුව තමයි මේ කේක් කෑල්ලේ තියෙන පිටුනේ රසයක් ඒ රසයට මං කැමතියි මං කැමති රසය මේ වෙලාවේ තියෙන්නේ කාගාවද කේක් කෑල්ලේ අන්න ඒකට මං කැමති නැහැ හොඳට සිහි කරලා බලන්න ඔබ කැමතිම කෙනා තව කෙනෙක් එක්ක ඉන්නවා දැක්කහම ඔබ පෙළුණා නේද කේක් රසයත් ඔහොමම තමයි ඔබ කේක් රසයට කැමති ඒ කැමති වෙච්ච කේක් රසය දැන් තියෙන්නේ ඔබ ගාව නෙමෙයි කා ගාවද කේක් කෑල්ලේ
එනං මේක කේක් කෑල්ලේ තියෙන කම්පිපතනි ඔබ පෙළිනවා මේක බලබලා බලබලා පෙළිනවා දැන් කොහොම හරි ඕනේ මොකද්ද මේ රසය කේක් ඕනේ නැහැ කාටවත් ඔබ මට කියන්නේ කේක් වලටද ඔබ කැමති කේක් රසයටද ඔබ කැමති කේක් වලටද කේක් රසයටද කැමති කේක් රසයට කැමති නැත්නම් කේක් රස ඔක්කොම අයින් කරලා දාලා පාන් ගෙඩියක් අයිසින් කරලා දාලා මොනවාරි පාට ටිකක් ගහලා දෙනවා තාපන් කියලා කයිස්ස කවුරුද කේක් කෑල්ල වගේ ලස්සනට පාට කරලා ඔක්කොම කරලා දෙනවා පාන් කෑල්ල දැන් කයිද පළවෙනි කෑල්ල විතරක්යි මොකද හේතුව කේක් රසයටයි කැමති කේක් රසයට කැමති ඒ කේක් රසය දැන් කොහෙද තියෙන්නේ කේක් කෑල්ලේ ඒක නිසයි පෙළෙන්නේ එනම් මේ පෙළීමෙන් නිදහස් වෙන්න නම් පින්වතුනි මේ කේක් කෑල්ලේ තියෙන රසය පංචස්කන්ධ ලෝකෙට ඇතුළු කරන්න ඕනේ මේ කේක් කෑල්ලේ තියෙන රසය පංචස්කන්ධ ලෝකෙට ඇතුළු වෙච්ච ගමන් පින්වතුනි පුදුම ආස්වාදයක් එන්නේ මොකද අර පෙළීමෙන් මකුණාද නිදහස් වුණා මේක ඔබ හරියට තේරුම් ගත්තොත් පින්වතුනි ඔබට හරි ලේසි මෙතනින් ගොඩ යන්න අපි උදාහරණ ලක්ෂයක් හරි කතා කරමු හොඳට තේරුම් ගන්න සියලු දෙනා ඔබට ඒකාන්තයෙන් මේක තේරුම් ගන්න පුළුවන් මොකද මම ඔබට රොකට් සයන්ස් උගන්වන කෙනෙක් නෙමෙයි මම ඔබට මහා ගැඹුරු දහම් කාරණා උගන්වන කෙනෙක් නෙමෙයි මට ඕනේ නිවන් දකින්න නිසා ඒකට යොහුදුරු වෙන ඒවා තමයි මම ඔබට කියන්නේ දවසක අරිහත් ඵලයේ පූර්ණේ කරගත්තට පස්සේ ඕනනම් අභිධර්මයේ කතා කරන්න පටන් ගන්නම් ඔබත් එක්ක එතකොට ඔබට වල කැපෙයි මගේ වැඩේ කරගෙන ඉවරයිද එහෙම නැත්නම් අවශ්‍ය මොකද්ද? අභිධර්ම කරුණු දාලි ඉවර වෙලා මොකද්ද ගන්න ඕනේ? මේ ජීවිත අත්දැකීම. අභිධර්මයට නිගා කරනවා එහෙම නෙමෙයි වැරදියට හිතන්න එපා. අභිධර්ම කරුණු අරගෙන ජීවිත අත්දැකීමට දාලා උනේ ගන්න පිළිද නිකන් අමු අමු අභිධර්ම කරුණු ඉගෙන ගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒකයි මේ කියන්නේ අභිධර්මයේ හොඳ නැහැ කියලා නෙමෙයි. මේ කතා කරන්නේ අභිධර්මයේ තමයි අපි. විභංග ප්‍රකරණේ අපි මේ කතා කරන්නේ වැඩි හරියක්. ඒක අභිධර්මය කියලා කියන්නේ නැහැ ඔබට. විභංග ප්‍රකරණයේදීන පටිච්ච සමුප්පාද විභංගයේ ස්කන්ධ විභංගයේ මේ කතා කරන්නේ. හැබැයි ඒක අමාරු වෙන්න දෙන්නේ නැහැ ඔබට. ඒ ජීවිත අත්දැකීමත් එක කතා කරන නිසා. එහෙනම් දැන් බලන්න දෙන්නේ කේක් කෑල්ල දැක්ක ගමන් ඔබ පෙළෙන්න ගත්තා. කේක් කෑල්ල දැක්ක ගමන් පෙළෙන්න ගත්ත හේතුව මොකද්ද? මං කැමති රසය දැන් තියෙන්නේ කොහෙද? කේක් කෑල්ලේ. එහෙනම් මං කැමති රසය තියෙන්නේ කේක් කෑල්ලේ නම් සිංහදෙනි මම පෙළෙනවා මේ වෙලාවේ ඉඳලා. දැන් මොකක්ද කරන්න ඕනේ කොහොම හරි ක්‍රමයකින් මේ රසය මාතුරට ගන්න ඕනේ රසය මාතුරට ගන්න වැඩ පිළිවෙලෙන් මොකක්ද කරන්නේ මේ කේක් කෑල්ල අරගෙන ඉවරලා ඇහි තියා ගන්නවා ආවද ඇතුළට ආවද නැහැ කේක් කෑල්ල අරගෙන කණේ ගා ගන්නවා ආවද ඇතුළට ඒත් නැහැ කේක් කෑල්ල අරගෙන නහයේ ගා ගන්නවා ආවද ඇඟේ ගා ගන්නව කොහෙද ආවද ඒත් නෑ එහෙනම් පින්විතනි මේක අරගෙන ගා ගන්න ඕනේ තැනක් තියෙනවා ස්කන්ධ ලෝකෙට මේක ගන්න අන්න අර කේක් කෑල්ල අරගෙන මොකද කරන්නේ අර දිවේ උලනවා කේක් කෑල්ල අරගෙන දිවේ උලනකොට පින්විතනි මොකද වෙන්නේ අන්න අර රසය දිවත් එක්ක පටිච්ච වෙලා අන්න අර ස්කන්ධ පහේ උදා වීම සිද්ධ වුණා අන්න අර රසය පින්විතනි දැන් ආව කොහටද ස්කන්ධ ලෝකෙට ඇතුළු වුණා ස්කන්ධ ලෝකෙට ඇතුල් වෙනකොට මේ දක්වාම පිළිපෙලි හිටපු මට පිළීමෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා. ඒක මහ පුදුම ආසාවක්. නේද? මේ ඔබගේ ජීවිත ගැන මම අහන්නේ. ඇයි ඔබ නිකන් තෘෂ්ණින් බූත වෙලයි? මේ ඔබගේ ජීවන ස්වභාවය ගැන මම මේ කියන්නේ. ඒ වෙනුවෙන් පිළිපෙලි හිටපු මට මොකද උනේ? ඒ පිළීමෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා. ඒ පිළිමෙන් නිදහස් වෙනකොට මහ පුදුම ආස්වාදයක් ආවා. ඒ ආස්වාදය මම පෙර කවදාකවත් විඳපු එකක් නෙමෙයි. ඒක නිසා මම ඒකට හරි කැමතියි. අන්නේ ආස්වාදයට ඇලුනා. ඇලෙන මොහොතේම මොකද වෙන්නේ? අර උදා වෙච්ච පහමක් වෙලා යනවද? වැය වෙලා යනවා. උදා වෙන වැය වෙන ස්වභාවය මේ වෙනකොට ඔබ අහලා ඇති. අදම බණහන් ආපුවා ඉන්නවනම් පොඩ්ඩක් පරණ දේශනා අහන්න. උදා වෙන වැය වෙන ස්වභාවය. ඒක ස්වභාවයක් ලෝකේ තියෙන ස්වභාවයක් ඒක. මිනි මේ ආස්වාදයේ මෙන්න උදා කරගත්තා උදා කරගත්ත ගමන් මේක වැය වුණා. දැන් ආයි තෙලෙනවා.
දැන් ආයි පෙළෙනකොට පින්වතුනි දකින්නවා කේක් කෑල්ල එහා පැත්තේ. දැන් ආයි පෙළෙන්නේ මොකද? ස්කන්ධ ලෝකයේ හිස්. මං කැමති රසේ කොහෙද ආයි තියෙන්නේ? කේක් කෑල්ලේ. ඒක නිසා පින්වතුනි මේක මං නැවත වතාවක් පෙළෙනවා. මේ පෙළීමෙන් නිදහස් වෙන්න මට අභිසංකාර කරන්න වෙනවා. මන් නැවත මොකද කරන්නේ පින්වතුනි අත අත අරන් ගිහලා රකේ ගෑල් අල්ලලා ආපහු ගෙනල්ලා ඉවරලා මේ කේක් කෑල්ලෙන් කෑල්ලක් හදා ගන්නවා ඊට පස්සේ හපලා අර රස සාරය දිවත් එක්ක ගැටෙන්න දෙනවා මේ රස සාරය දිවත් එක්ක ගැටෙනකොට නැවත වතාවක් මොකද වෙන්නේ පින්වතුනි ආන්න ආස්වාදේ නැවත උදා වුණා ආස්වාදේ උදා වුණේ කොහොමද පෙළීමෙන් නිදහස් වෙච්ච නිසා බය නැතුව කතා කරන්න. එතකොට හරි ඔබට වැටහෙනවා මේක එතකොට. මේ ආස්වාදයේ ආවේ කොහොමද? මෙච්චර වෙලා පෙළි පෙළී ඉඳලා දැන් පෙළීමෙන් නිදහස් වෙච්ච නිසා. එහෙනම් පෙළීමෙන් නිදහස් වීම තුළ ලැබපු ආස්වාදයේ හරීමනරම් මේක නිසා මොකද උනේ? ඒකට ආය ඇලුණා. ඒ ඇලෙන මොහොතේම ආයි මොකද වෙන්නේ? පින්වදිනි මේක වැය වෙලා යනවා. මේක වැය වෙලා යන එක පින්වදිනි මහා පීඩාකාරී ස්වභාවයක් මහා පෙළෙන වැඩ පිළිවෙලා. දැන් මේ පෙළින වැඩ පිළිවෙලට පත් වෙලා නැවත පෙළි පෙළි ඉන්නකොට පින්වතුනි මේ පෙළීමෙන් නිදහස් වෙන්න ආයිත් මොකද්ද කරන්න ඕනේ? අර කේක් කෑල්ල අරගෙන ඉඳලා ආයිත් දිවේ තියාගන්න. ආයිත් දිවේ තියාගත්තට පස්සේ අර පෙළීමෙන් නිදහස් වුණා. මොකද ස්කන්ධ ලෝකෙට මේක ආවා. මේක බාහිර ලෝකෙ තියෙන කම්ම පෙළි පෙළි හිටියේ පින්වතුනි මේ පෙළීමෙන් නිදහස් වෙන්න ස්කන්ධ ලෝකෙට ගත්තා මේක. අරගෙන ඉවර වෙලා දැන් ආයි මේක උදා වුණා. උදා වෙච්ච මොහොතේම ආයි වැය වෙලා ගියා. දැන් ආයි පෙළෙනවා අන්තිම කේක් කෑල්ල. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? පෙලි පෙලි නොව දැන් මොකද කරන්නේ? ඈ උසි කපුට උසි කියලා විසිකනවද ඒක? ඈ විසිකරන්නේ මේ පැත්තට තමයි, කට පැත්තට නේද? ඇයි ඒ? කපුට පෙලිනවට වඩා කවුරු පෙලිනවද? තමම් පෙළෙනවා. තමම් පෙළෙන නිසා ආයි මොකද කරන්නේ? අර අන්තිම කේක් කැල්ලත් අරගෙන කටේ දාගන්නවා. ආයි මේක හපනකොට පිංගුසිනා රසයේ දිවත් එක සම්බන්ධ වෙලා නැවත වතාවක් අර රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ උදා වුණා. මේ පහ උදා වෙනකොටම පිංගුසිනේ මොකද වෙන්නේ? අර මෙච්චර වෙලා තිබිච්ච අර පීඩාකාරී ස්වභාවයමක් වෙලා ගියාද? නැති වෙලා ගියා. මෙච්චර වෙලා පෙලි පෙලි හිටපු ස්වභාවේ නැති වෙලා ගිහිල්ලා පින්වදිනේ අර මහා ආස්වාදයේ උදා වුණා. මේ ආස්වාදයේ උදා වෙන මොහොතේ මොකද වෙන්නේ? ආපහු සැරයක් මේ පහවැය වෙලා ගියා. දැන් මේ කේක් රසේ තාමත් ඉතුරු වෙලා තියෙන්නේ කොහේද? කේක් වල. හැබැයි රසේ ගන්න දැන් කේක් නැහැ. හැබැයි කේක් රසේ කොහෙද ඉතුරු වෙලා තියෙන්නේ? කේක් වල. කේක් රසය කොහෙද තියෙන්නේ? කේක් වල. ඉස්කෝලේ යනකොට ඔබ දැනගන්න කේක් රසය තියෙන්නේ කේක් වල. හැබැයි අන්තිම කේක් කෑල්ලත් කාලේ ඉවරයි මෙයා. දැන් කේක් රසය ගන්න කේක් හොයාගෙන යන්න වෙනවා. කේක් නෑ හොයාගන්න. ඒක නිසා මෙයා පෙලි පෙලි දැන් ඉන්නවා. ඔහොම ඉන්නකොට දවසක් පින්වදිනේ මේ කෙනා යනවා යාළුවෙගේ ගෙදර. යාළුවෙ ගෙදර ගියාට පස්සේ ඒ යාළුවගේ අම්මා කියනවා, පුතේ කේක් කෑල්ලක් කමුද මං අරන් එන්නද? ගත්ත කරදම කියන්නේ නැද්ද? හා කියන්නේ නැද්ද? ඇයි? තාම ඉන්නේ පෙලි පෙලි. ඇයි? මේක ස්කන්ධ ලෝකෙට ගත්තට හිටින්නේ නැහැ. අපේ බාසුන් නැහැ මහත්තුරු මක් කරනවා වගේද? කපරාරු ගහනවා වගේ. ගහනවා ගහනවා මක් වෙනවද? කඩා හැලෙනවා. කොච්චර කළත් හිටින්නේ කඩා හැලෙනවා. පෙළෙනවද නැද්ද? එහෙනම් මට කියන්න පින්වතුනි, කේක් රසය කියන එක ඔබව අනන්ත අප්‍රමාණව පෙළෙනවද නැද්ද? මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බෑ නේද ඔය විදිහට ගිහිල්ලා? දැන් එදත් කේක් කෑවා කියමුකෝ. ඇන්ටි ගෙනම් දුන්නා කේක් කෑවා. අන්තිම කේක් කෑල්ල කනකොටත් මොකද්ද ඉතුරුනේ? පෙලීමක් නේද? ඇයි පංචස්කන්ධ ලෝකෙට ගත්තට වැඩක් නැහැ මක් කියලා යනවද? පැහැදිලා යනවා. මේක බාහිර ලෝකෙන් හොයන්න ගියොත් මොකද වෙන්නේ? හෝ වැය වෙන්නේ කොහෙද? මේ තියෙන්නේ කේක්. මේක වැය වෙන්න තව සතියක් විතර යනවනේ. එහෙම හිතන්න පුළුවන් නේද කෙනෙකුට? බාහිර ලෝකෙ තියෙන උදාවීම වැයවීම දැකලා නිවන් දකින්න ගියොත් මොකද වෙන්නේ? ඒකෙත් තියෙනවා පිංගුද, නැතුව නෙමෙයි. බාහිර ලෝකෙත් උදා වෙන වැය වෙන ස්වභාවයක් තියෙනවා. ඒක කාට ගෝචර දෙයක්ද?
සාස්තුරු උන්වහන්සේට ගෝචර දෙයක් ඒකේ උදාවී මොහොතක් මොහොතක් නැර තියෙන උදාවීම දකි වැය වීම දකින්න එක සුද්දාස්තකයන්නේ නමුත් ඔබටත් ඔන්නම් දැක ගන්න පුළුවන් කේක් කෑල්ල පැත්තකින් දීලා දීපොත් එහෙම මොකද වෙන්නේ දැන් උදා වෙලා තියෙන කේක් කෑල්ල මක් වෙවි යනවද වැය වී කියලා පණුවන් ගහලා ඉවර වෙලා විනාශයට යනවා එතනින් එහාට පස් ගොඩක් බවට පත් වෙලා මෙතන පිළිවෙල වෙයි නමුත් ඒක නෙමෙයි අපිට තියෙන ප්‍රශ්නේ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි පින්වතුනි මේක මේ පංචස්කන්ධ ලෝකෙට ගන්නවා කොච්චර ගත්තත් මක් වෙනවද? වැරෙනවා. අන්නිට කොට ඔබට කියන්න පුළුවන් නේද අනිච්ඡාවත සංඛාරා කියලා? හැබැයි ඔබ ඔක කියන්නේ කොතනද විතරද? මලකෙදෙද්දි විතරයි. මලකෙදෙද්දි කියන්නේ කට්ටිය කියන හින්දා. නැත්නම් ඔබ කියන්නේ පැය පිළිතුර ඔබ කේක් කෑල්ලක් කෑවා. ආයි තව කෑල්ලක් කෑවා තවත් කෑල්ලක් කෑවා මල්ලික එකත් හොරා කෑවා අකක එකත් හොරා කෑවා ඔක්කොමත් කාලි වෙලා තාත්තෙන් ගුටි කෑවා අන්තිමට ඊයේ ඉතුරුනේ මොකක් විතරද තෙලීමක් ඉතින් එතකොටවත් ඔබට කියන්න හිතෙන්නේ නැද්ද තාත්ත ගහන්නනකොට තාත්තේ අනිච්චාවත සංඛාරා කියලා මොකක්ද අනිච්චාවත සංඛාරා කියලා කියන්නේ මේ සංඛාර වත අනිච්චයි කියලා මේ සංඛාර කරගෙන යන වැඩපිළිවෙල පෙළෙනවා කියලා. ඉතින් ඒක ඔබට තේරෙන්නේ නැද්ද එක එක කෑම තුල? මේ සංඛාර කරගෙන යන වැඩපිළිවෙල මහ පෙළෙන වැඩපිළිවෙලක් කියලා තේරෙන්නේ නැද්ද? එහෙනම් ඒ තේරෙන හැම වෙලාවකම ඔබගේ මුයින් පිට වෙන්න ඕනේ මොකක්ද? අනිච්චවත සංඛාරා. මේ සංඛාර වත අනිච්චයි. ඒ කියන්නේ මේ සංඛාර කරගෙන යන වැඩපිළිවෙල අනිච්චයි පෙළෙන සුළුයි. ඒ කාන්තේම පෙළෙනවා මොහොතක් මොහොතක් නෑර පෙළෙනවා කොච්චර කරත් හා මට කියන්න කේක් කාලා සැටිස්ෆයි වෙච්ච කෙනෙක් තෘප්තිමත් වෙච්ච කෙනෙක් මම කේක් වලට ආසයි මම කේක් වලට තියෙන ආසාව නැති කරගත්තේ කාලමයි කියලා කෙනෙක් එහෙම ඉන්නවද කවුරු හරි කේක් වලට තියෙන ආසාව නැති වෙලා ගියේ කේක් කාලමයි කියලා එහෙනම් මට කියන්න වෙන්නේ එහෙම වෙන්නේ නැති තව ටික කාලක් ඉවසලා බලන්න කියලා තාටි කලක් ඉවසගෙන හිටියාම තේරෙයි කේක් වලට තියෙන ආසාව නැති වුණාද කියලා. ඔය නැති වෙලාද තියෙන්නේ? නෑ. යටපත් වෙලා. ආසාව යටපත් වෙලා නෙමෙයි පිටුතින් ඒ උදෙසා තියෙන පෙළීම යටපත් වෙලායි තියෙන්නේ. ආසාව හැමම තියෙනවා. ඒ උදෙසා තියෙන පෙළීම යටපත් වෙලායි තියෙන්නේ. ඒක නිසා කේක් වලින් ලොකු ආස්වාදයක් දෙන්නේ නැති නිසා ඊට වඩා පෙළෙන දේවල් පස්සේ දුවනවා. දැන් පරිප්පුයි බතු විතර හයි නේද? සතියක් විතර පරිප්පී බතු වෙලා දුන්නොත් එහෙම එපා වෙනව නේද? එහෙම වෙච්ච අවස්ථාවක් නැද්ද? ඔබ ඔබගේ බිරින්දාවට කියපු අවස්ථාවක් නැද්ද? ওই යෝධිය හැමදාම පරිප්පී බතු කන්න පුළුවන්ද කියලා අහපු අවස්ථාවක් නැද්ද? එහෙම කියලා ඉවරලා එහෙනම් හරි එහෙනම් නම් තමසෙට එතනින් එහාට ආයේ පරිප්පී බතු හදලා දෙන්නේ නැහැ. පරිප්පු හදලා දෙන්නේ නැහැ කියලා කියද්දි ආයේ මාස දෙක තුනක් යද්දි අහන්නේ නැද්ද? පරිප්පු ටිකක් කෑවෙත් නැහැ නේද? අහන්නේ නැද්ද? එතකොට එහෙනම් අර ආසාව නැති වෙලාද මේ? ඒ උදෙසා තියෙන පෙළීම යටපත් වෙලා යෝ තියෙන්නේ ආසාවට මුකුත් වෙලා නැහැ. ඒකයි කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පින්වතුනි කාමය කියන එක රසාස්වාදනය තුලින් නැති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. අත්විඳලා නැති කරගන්න පුළුවන් එකක් නෙමෙයි. කාමය කියන්නේ මහා භයානක දෙයක්. අත්විඳලා හැම නැති කරගන්න උත්සාහ කරන්න එපා කිසිම කෙනෙක්. ඒක වෙන්නේ නැහැ කවර කවදාක. අපි තව උදාහරණයකට යමු. එහෙනම් දැන් ඔබ ඔන්න අනිච්චාවත සංඛාරා කියලා දන්නවා. ඒත් එක්කම කියන්න ඕනේ තව එකක් වුණනම් උත්පාද වය ධම්මිනෝ. ඇයි මේ සංඛාරවත අනිච්ච? ඇයි සංඛාරවත දුක? මේ ඇයි සංඛාරවත පෙළෙන්නේ? උත්පාද වය කියන ධර්මතාවයෙන් යුක්ත නිසා. එතකොට අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ මොන ධර්මතාවයෙන් යුක්තයිද? උදා වෙන වැය වෙන ධර්මතාවයෙන් යුක්ත නිසා. ඉපදුනොත් නම්මක් වෙනවමද? වැය වෙනවා. ඉපදුනොත් නම් ඒකාන්තයෙන් වැය වෙලා යනවා. උපජ්ජිත්වා නිරුජ්ජන්ති. උදා වුනොත් නම් ඒකාන්තයෙන්ම වැය වෙලා යනවාමයි. එහෙනම් මේ අවිසංකාර වතින් අයින් වුනොත් ඒක තමයි හොඳම සැපය. තේ සංූප සමෝසක. ඒ රූප සමයමයි රූප සමය කියවේ පිංගතනි වෙන්වීම. එහෙනම් යම් කිසි කෙනෙකුට මේ සංඛාර වතෙන් වෙන් වෙන්න පුළුවන් නම් ආන් ඒ කෙනා නියම සැපේ ලබන කෙනා. එහෙනම් නිකන්දී මලගෙදර නෙමෙයි ඔය ටික කියන්නේ. කොතනද කියන්නේ?
කේක් කෑල්ලක් කාලා ඉවර වෙච්ච ගමන් කියන්න ඕනේ. අවබෝධයෙන් කේක් කෑල්ලක් කාලා ඉවර වෙච්ච ගමන් ඔබට කියන්න පුළුවන් කතාවක් ඔය. හොඳ මේ හොඳ කර්මස්ථානයක් වින්නතන ඔය. කරන්න දෙයක් නැහැ තථාගත ශාසනය පිඟුතනි ඉතින් අර්ථ යටපත් වෙන්න පද විතරක් උඩට එනවා. ඒ පද විතරක් උඩට ආවට පස්සේ පිඟුතනි අනිත්‍යවත් සංඛාරා කියලා බෝඩ් වල ගහන මට්ටමට එනවා. මේකේ තියෙන මහා අර්ථය මහා ශ්‍රේෂ්ඨ අර්ථය මොකද්ද කියලා වැටහෙන්නේ. මේක හොඳ කර්මස්ථානයක් අද ඉඳලා ඔබට වඩන්න පුළුවන්. අනිත්‍යවත් සංඛාරා කියන කර්මස්ථානය. ශ්‍රේෂ්ඨ කර්මස්ථානය. ඒතම් සන්තං ඒතම් පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා එකක් අහලා තියෙනව නේද? ඔන්න ওই ටික තමයි වැඩිදුර විස්තර කරන්නේ අනිච්ඡාවත සංඛාරා කියන ගාථාවේ. යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ පුනර්භවයේ ඇතිකරන එහෙම නැත්නම් මේ භව ඇති කරන්නා වූ වැඩපිළිවෙලට සකස් වෙන මේ සංඛාරයන්ගේ සමතයක් සිද්ධ වෙනවා නම් එහෙම ශාන්තයි, එහෙම ප්‍රණීතයි. ඒක නෙමෙයි දර කියන්නේ අනිච්ඡාවත සංඛාරා මේ සංඛාර වද අනිච්චයි උත්පාද වය ධම්මිනෝ. මොකද මේ උත්පාද වෙන වැය වෙන ස්වභාවයෙන් යුක්ත නිසා, ඒ ධර්මතාවයෙන් යුක්ත නිසා. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. උදා වුණොත් නම් ඒ කාන්තෙන්ම නිරුද්ධ වෙලාම යනවා. මේකෙන් ගැලවිලා ගිය කෙනා සුවයට පත් වෙනවා. එහෙනම් පිටුතනි ඔබ මේකෙන් ගැලවිලා යන කෙනා බවට පත් වෙන්න ඕනද නැද්ද? එනං ගැළවිලා යන කෙනා බවට පත් වෙන්න නම් පින්වදිනි ඔබ මේ කරුණ හොඳට මෙනෙහි කරලා බලන්න. අපි යන් තව කාරණාවකට. දැන් මම මේ කියනේවා පින්වදිනි ඔබ මේ පහත් විදියට ගන්න යන්න එපා. මේ ඔබගේ ජීවිත අත්දැකීම් වල ගැළපෙන දේවල් නිසායි මම මේවා කියන්නේ. වැරදි විදියට දාගන්න එපා. දාගත්තත් මට කමන්නේ නැහැ පින්වදිනි. මට ලෝකෙත් එක ගනුදෙනුවක් නැහැ. මට තියෙන්නේ නිවෙන ගතියනේ. නිවෙන වැඩේනේ මට තියෙන්නේ. මම ඒක කරගන්නනේ මම ඔබට කියවනේ. යහපත උදෙසා මම මේවා කියන්නේ. නිකමට හිතලා බලන්න සින්වදනි අපි හිතමු ඔබ ඔන්නේ ඉන්නවා. මම මේ තරුණ ළමයෙක් ගැන මම මේ ටික කියන්නේ. ඒතර ඔබට හොඳට මේක වැටහි මොකද ඔබගේ ජීවිත අත්දැකීම් වලට මේවා හොඳට අහුවෙන හින්දා. තරුණ ළමයෙක් ඉන්නවා පිරිමි ළමයෙක්. මෙයා ඉන්නකොට පින්වතුනි එයාගේ පිටිපස්සට එනවා ගෑනු ළමයෙක්. එයාගේ යාළුවෙක් ඇවිල්ලා එයාට කියනවා "ෂා හරි ලස්සන ළමයෙක් උඹගේ පිටිපස්සට ආවා." මේක කියනකොටම මෙයා පෙලෙන්න පටන් ගන්නවද නැද්ද? ඇයි? ඇයි පෙලෙන්නේ? ඇයි මෙයා පෙලෙන්නේ? පෙලෙන්න හේතුව තමයි පින්වදනේ එයාගේ ලස්සන රූපේ දැන් කාගාවද තියෙන්නේ? අර නෝනගාව තියෙන්නේ. මොකද අර ඇවිල්ලා කිව්වානේ යාට හරි ලස්සන ළමෙක් ආවයි කියලා. එතකොට ඒ කියන කෙනා දකින්න ලස්සනමද මෙයා මේ වෙලාවේ දකින්නේ? නෑ නෑ නෑ. එයාට ලස්සන කියන්නේ එයා තණ්හාවෙන් බැඳිච්ච එකයි එයා දකින්නේ. එයා තණ්හාවෙන් බැඳිලා තියෙන ස්වභාවය එයාගේ ඔළුවට එනවා. එයාගේ මනසට එනවා. එයාගේ මනසට ආවට පස්සේ පින්වදනි මොකද වෙන්නේ? දැන් මෙයා පෙලෙන්න පටන් ගන්නවා. පෙලෙන්නේ මොකුත් නිසා නෙමෙයි. පෙලෙන්නේ මගේ දේ කොහොමද වෙන කෙනෙක් ගාව තියෙන්නේ? අර කේක් කෑල්ලේ කතාවම තමයි. කේක් කෑල්ලට මම ආස, කේක් රසයට. දැන් ඒ කේක් රසය කොහෙද තියෙන්නේ? කේක් කෑල්ලේ. එහෙම හරියන්නේ නැහැ. මගේ දේවල් තියෙනවනේ කාගාවද? මං ගාව. එහෙනම් දැන් අර ගෑනු ළමයාගේ ලස්සන කියන එක දැන් කාගාවද තියෙන්නේ? ගෑන් ළමයා ගාව තියෙන්නේ. එහෙනම් ලස්සන කියන එක තියෙනුනේ ගෑල් ළමයා ගාව නෙමෙයි, ඒක තියෙනුනේ මගේ ලෝකේ. ඔන්න ඔතන තමයි තියෙන්නේ. එතකම්ම පෙලිනවා. දැන් මෙයා පෙලි පෙලි ඉන්නකොට පින්වතුනි මෙයාට පෙලීමෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? බෙල්ල කරකෝල බලනවා. බෙල්ල කරකෝල බලපු ගමන් මොකද උනේ? ඇහැයි රූපයයි දෙක එකට ගැටුණාට පස්සේ අන්න පංචස්කන්ධ ලෝකෙට මේක මකුණාද? උදා වුණා. පංචස්කන්ධ ලෝකෙට මේක උදා වෙනකොට පින්වතුනි මේ දක්වා පිලි පිලි හිටපු එකෙන් මකුණාද? නිදහස්න පුදුම ආස්වාදයි. මේ ගොන්නාම් බහිතනවා මේ ආස්වාදය දුන්නේ කවුරු කියලාද? අර ලස්සන කියලා. ඔබ එහෙම හිතන්නේ නැනේ? නැත්තම් එහෙම මං ගොන්නාම් බ කිව්ව කාටද? අර එහෙම හිතන කෙනාට. ඔබ එහෙම හිතන්නේ නැනේ?
එතකොට හිතන්නේ මොකද්ද පින්වතුනි තනිකරම අර ලස්සන තමයි මක්කලේ කියලාද මේ ආස්වාදෙ දුන්නේ කියලා බලන්න මෙන්න මේ මායාව හොඳට අඳුනගන්න මෙයාට හිතෙන්නේ අර ලස්සන තමයි මේ ආස්වාදෙ දුන්නේ කියලා නමුත් ලස්සන නෙමෙයි ආස්වාදෙ දුන්නේ මේ දක්වාම පිළිපෙලි පිළිපෙලි හිටියා පිළිමෙන් නිදහස් වෙන්න අභිසංකාරයක් වැඩුවා අභි අභිසංකාරය කියන එක පින්වතුනි වඩන්නේ මේ ඇහැයි රූපයයි ගන්න. ඇහැයි රූපයයි දෙක ගත්ත ගමන් මොකද වෙන්නේ පින්වතුනි එතනින් එහාට පංචස්කන්ධ ලෝකෙට ඉපදුණා. පංචස්කන්ධ ලෝකෙට මේක උපදිනකොට පින්වතුනි පුදුමාකාර ආස්වාදයක් මෙයාට ආවා. මෙයාට හිතෙන්නේ දැන් මේ ආස්වාදයේ දුන්නේ කවුරු කියලාද? අර රූපේ කියලා. ඒක නිසා පින්වතුනි මෙයා රූපෙට ඇලෙනවා. ඒක අමතරව මෙයාට තව හිතෙන්න පටන් ගන්නවා මේ ආස්වාදයේ දෙන්න මේ රූපේ මේ ඇතුළට මට මේ ආස්වාදයේ ගන්න. ඔය රූපේ විතරක් නෙමෙයි මේ ඇහත් ගොඩාක් උදා වුණා. ඒක නිසා මෙයා කාටත් ඇලෙනවද? ඇහටත් ඇලෙනවා. ඒ දෙන්න විතරක් නෙමෙයි චක්කු විඥානයත් මේකට මට සහයෝගය දුන්නා. ඒක නිසා මොකටත් ඇලෙනවද? චක්කු විඥානයටත් ඇලෙනවා. ඒ විතරක් නෙමෙයි චක්කු සම්පස්සයත් මට මේ සහයෝගය දුන්නා. චක්කු සම්පස්සයටත් ඇලෙනවා. ඔය ආකාරයෙන් පින්වතුනි මේ ඔක්කොටම ඇලෙනවා. මෙයාගේ හිතේ මේ ආස්වාද මෙයාට හම්බුනේ කවුරු නිසා කියලාද? කවුරු නිසා කියලාද? අර රූපේ නිසා කියලා. නමුත් ඔබට හොඳ ආකාරව වැටහෙනව නේද පින්වතුනි මේ ආස්වාදයේ ජනිත වෙන්නේ රූපේ නිසා නෙමෙයි. හැබැයි රූපේ ප්‍රත්‍ය වෙනවා. රූපේ නැතුව ඒක වෙන්නේ නැහැ. රූපේ ප්‍රත්‍ය වෙනවා. රූපේ ප්‍රත්‍ය වුණාට පින්වතුනි මෙතන ප්‍රධාන වෙම තියෙන්නේ මොකද? අර පිළීමෙන් නිදහස් වෙන නිසා මෙයාට ඒ ආස්වාද එනවා. දැන් ඒ ආස්වාදේ ආවට පින්වතුනි දැන් මෙයාට පුළුවන් ආස්වාදේ හිටව ගන්න. ආස්වාදේ පවත් ගන්න පුළුවන්ද? නෑ. බලාපොරොත්තුව තියෙන්නේ මොකද්ද? ආස්වාදේ පවත්ගෙන යන්න. නමුත් බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න එහෙම පුළුවන්ද? කැමැත්ත තියාගන්න එහෙම පුළුවන්ද ඒක? නෑ. කැමැත්ත නම් මොකද්ද මේ වෙලාවේ තියෙන්නේ? මේ ආස්වාදේ මේ විදිහට පවත්ව ගන්න. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි මේ උදා වෙච්ච ආස්වාදේ මේ වෙලාවෙම මක් වෙලා යනවද? වැය වෙලා යනවා. උදා වෙච්ච ආස්වාදේ මේ වෙලාවෙම වැය වෙලා යනකොට පින්වතුනි ආපහු සැරයක් මෙයාව පෙළෙනවා. දැන් පෙළෙන්නේ මොකක් නිසාද? දැන් පෙළෙන්නේ මොකක් නිසාද ආයි? පංචස්කන්ධ ලෝකයේ හිස් නිසා. මං කැමති එක කොහෙද දැන් තියෙන්නේ? ඈ මං කැමති රූපේ දැන් කොහෙද තියෙන්නේ? අර කෙල්ල ගාව. එහෙනම් දැන් එයා මොකද ඊළඟට කරන්නේ? ආයෙත් සැරයක් බලනවා. බැලුවට පස්සේ ඇහැයි රූපයයි ගැටෙන වෙලාවෙම නැවත වාරයක් වෙනදාර පස්ස පච්චා වේදනා කියන තැනට එනවා. ඇහැයි රූපයයි දෙක ගැටෙනකොට මුතිමුතිනි මොකද වෙන්නේ? අර ස්පර්ශය හටගෙන ඒ ස්පර්ශයෙන් අර රූප වේදනා සංඥා සංකාර විඥාන ටික ආයි හටගත්තා. ඒක උදා වෙනකොට ආයි ආස්වාදයි. මොකද? පෙළීමෙන් නිදහස් වෙච්ච නිසා. හැබැයි මේ උදා කරගත්ත එක පින්වතුනි තියාගෙන ඉන්න බෑ. මොකද වෙන්නේ? ඒක ආයි දැ වෙලා යනවා. ආයි දැ වෙලා ගිය ගමන් දැන් ආයි පෙළෙනවද නැද්ද මෙයා? පෙළෙනවා. ආයි පෙළෙන්නේ ඇයි? පංචස්කන්ධ ලෝකයේ හිස්ුණා. පංචස්කන්ධ ලෝකයේ හිස්ුණා විතරක් නෙමෙයි මං කැමති රූපයක ආගවද තියෙන්නේ. අර ගැල්ලම ආගව. ඒක හරියන එකක් නෙමෙයි. ඒක හැමතිස්සෙම තියෙන ඔනේ කාගවද? මං ගාව. එතකම්ම පෙළෙනවා. මේක ගන්නකම්ම පෙළෙනවා. තව පාරක් බැලුවා. තව පාරක් බලලිවරලා අපි මෙතන ඔන්න උදා වුණා බය වුණා. ආයි පෙළෙන්න පටන් ගත්තා. පෙළෙනකොට දැන් මෙයාට තියෙන එකම පිළිසරණයි තියෙන්නේ මොකද්ද? ආයි බලන්න. ආයි හැරිලා බලනකොට ගෑල්ලම යා ගිහිල්ලා. දැන් මොහුගින් අවසන් වුණේ පෙළීමකින්. මේ පෙළීමකින් ඉන්න මිනිස්සයා එක දවසක් හිටියා, දවස් දෙකක් හිටියා, තුනක් හිටියා. ඊට අමතරව තව පෙළීම් තියෙනවා. එයා ඒ පෙළීම් එක ජීවත් වුණා. හැබැයි අර පෙළීම එහෙම නැති වුණේ නැහැ. ඒක එහෙමම තියෙනවා. සතිය දෙකක් යනකොට පින්වතුනි ආයිස්තරයක් අම්මා කියනවා අන්න උඹව හම්බෙන්න ගෑල් ළමෙක් ඇවිල්ලා
කියපු ගමන් මතක් ගන්න මොකද වෙන්නේ අර එදා පංචස්කන්ධ ලෝකෙට ඇතුල් වෙච්ච ඒවා දැන් වහිනවා විඥාන පත්‍යා නාම රූපං කියලා අර හැදෙන විඥානේ අර නාම රූප බහැගෙන පින්වදින දැම්මහා පිළීමක ඉන්න වෙයි නාම රූප ටිකක් ගහ බහැලා තියෙන්නේ දැන් හැබැයි මේක දැන් මොකට කරන්න ඕනේ අර එළියේ තියෙන හින් ඇතුළට ගන්න ඕනේ දැන් එළියේ තියෙන හින් ඇතුළට ගන්න බලාපොරොත්තුෙන් ගිහිල්ලා පින්වදින ඔන්න බලනවා දැක ගමන් මොකද වෙන්නේ නැවත වාරයක් අරක උදා වුණා වැය වුණා ආයි පිළීමක තමයි හැමතිස්සෙම මේක නතර වෙන්නේ තව අවුරුදු පහකින් ගියා ආයි මොකද වෙන්නේ ආයි පිළීමකින්ම තමයි මේක නතර වෙන්නේ එහෙනම් පින්වතුනි ඔබට හොඳ ආකාරව වැටහෙන්නේ නැද්ද පංචස්කන්ධ ලෝකෙට මේක කොච්චර ගන්න හැදුවත් ඒක තුල හිටෝ ගන්න බෑ කියලා උදා වෙන එකක්ක් වෙලා යනවද වැය වෙලා යනවා හැබැයි හොඳ වෙලාවට පින්වතුනි මතක සටහනක් ඉතුරු කරන්නේ නැත්තම් මිනිසුන්ට පිස්සු හැදෙනවා මේ සත්‍යයට පිස්සු හැදෙනවා අර මතක සටහනවත් ඉතුරු කළේ නැත්තම් හොඳ වෙලාවට මතක සටහනක් ඉතුරු කරනවා මృత කයෙහිවත් මතකය කියලා කියන්නේ ඒකද ඒකෙන් අර මැරිච්ච කය මොනවද අර රූප වේදනා සංඥා සංකාර විඥාන මිය ගිය ටික පින්වතුනි ඉතුරු වෙන නිසා නාම ගොත්ත වශයෙන් හෝ නාම රූප වශයෙන් හෝ තමන්ගේ හිතට බැහැ ගන්න ක්‍රම වේදකට එන නිසා යන්තම් පිස්සු හැදෙන්නේ නැතුව ඉන්නවා ඕනෙම වෙලාවක බලන සිංහදෙනි එහෙම රූපයක් දැකලා ඒ රූපය ගියාට පස්සේ එතනින් ඔබ එතනින් එහාට මනෝ සංඛාර වඩන්නේ නැද්ද කියලා මනෝ සංඛාර වඩලා 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 ඊට පස්සේ යාළුවට කියනවා මට මතක නැහැනේ අර මූණ දැයි මූණ මතක නැති වෙනකම් මනෝ සංඛාර වඩනවද නැද්ද වඩනවා මනෝ සංඛාර වඩලා 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 බලලා යන්තම් තුනී කරගන්නවා නැත්තම් පින්වතුනි එක පාර පිස්සු හැදෙනවා මිනිස්සුන්ට ඒ තරමට මිනිස්සු පෙළිනවා ඒ තරමට තණ්හාවක් හට ගන්නවා රූප කෙරෙහි එහෙනම් මට කියන්න පින්වතුනි මේ 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 මිනිස්සයා විසින් කරපු මේ කියන සංඛාරවත පෙළෙන වැඩ පිළිවෙලක් නෙමෙයිද එහෙනම් දැන් ඒ ගෑනු ළමයාගේ රූපයේ බැලුවා ආස්වාදයි ආයි වැය වුණා ආයි බැලුවා ආස්වාදේ උදා වුණා වැය වුණා ආයිත් බැලුවා ආස්වාදේ උදා වුණා වැය වුණා ආයිත් බලද්දී යන්නේ හිටියත් මොකද කරන්න තියෙන්නේ ආයිත් බැලුවා වැය වුණා පෙළුණා දැන් මේ මේ කන්සෙප්ට් එක ඔබට වැටහෙනව නේද මේ යන සංසිද්ධිය ඔබට හොඳටම තේරෙනව නේද ආස්වාදේ උදා වුණා ආයි වැය වුණා දැන් පෙළෙනවා ආයි පෙළෙනකොට ඇහැයි රූපයයි දෙක ගැට්ටුවා එහෙනම් ඔබ හිතලා බලන්න ඇහැයි රූපයයි කියන එක මිනිසුන්ට කොච්චර උදව් කරනවද කියලා මේ සසරේ දැරිසරන්නේ එහෙනම් ඉතින් ඔබට ආස නොකර බෑනේ නේද සතරේ සැරිසරන්න ආස කෙනාට ඇසයි රූපයයි දෙකට ආස කරන්න නැතුව පුළුවන් නෑ හැබැයි සතර සැරිසරන්න කැමති නැති කෙනා ඇසයි රූපයයි දෙකට ආස කරලා හරියන්නේ නෑ ඒකයි තියෙන්නේ සතර සැරිසරන්න ආස කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඇහැයි රූපයයි ඇහක් වගේ බලා ගන්න හොඳට පරිස්සම් කරගන්න ආසාවෙන් අල්ලගෙන බදාගෙන තියාගන්න හැබැයි සතරෙන් නික්මෙන්න හදනවා යම් කෙනෙක් ඉන්නතුනි ඇහැයි රූපයයි ගැන කෙරෙහි තියෙන චන්දරාගයේ සාමලිම දුරු කරන්න මොකද හේතුව ඇහැයි රූපයයි කියන දෙන්න ඔබ මේ අමු කුණු සංසාරේ අරයි යනවා ඒක අරයි යන මහ විශාල සේවාවක් කරනවා අපි ඒ හොඳට තේරුම් ගමු එහෙනම් දැන් කොච්චර බැලුවත් ඉන්නතුනි මේක ඇතුළට එනවා ඇතුළට ආපු ගමන් ආයි වැය වෙලා එනවා ආයි ඇතුළට එනවා ඇතුළට ආපු ගමන් ආයි වැය වෙලා එනවා ආයි ඇතුළට එනවා ඇතුළට ආපු ගමන් මේක වැය වෙලා එනවා එනම් මෙන්න මේ යන වැඩ පිළිවෙල පින්විතනි ඒ කාන්තේම අනිච්චයිද නැද්ද එනම් දැන් මට කියන්න ආයි ඔබගේ කටට එන්නේ නැද්ද අර වාක්‍ය අර ගාථාව අනිච්චාවත සංඛාර එතකොට ඔබ එනම් බල බල හිටියා එයා ගියා ගියාට පස්සේ ධම්මර්ථයේ වැටුණා ඔළුවට දැන් කියන්න පටන් ගත්තා මොකක් කියලාද අනිච්චාවත සංඛාර උත්පාද වය ධම්මිනු උපජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංූප සමෝ සුඛෝ තේ සංූප සමෝ සුඛෝ තේ සංූප සමෝ සුඛෝ මේ සංඛාරවත ඒකාන්තින්ම පිළින වැඩක් එයි මේක උදා වෙනවත් එක්කම බැඳෙනවා උදා වීම වැය වීම ධර්මතාවයෙන් යුක්තයි යමක් උදා වුණා නම් ඒක නිරුද්ධ වෙලා යනවමයි ඒකින් ගැලුණා නම් එයා තමයි නියම සැපයට ආවේ ඒක තිබ්බ පැත්තකින්
පිච්ච මලක් තියෙනවා ඔබ ඉස්සරහා. තේලෙනවද නැන්ද? පිච්ච මලක් අතට ඇවිදලා ඉඹපු නැති අවස්ථාවක් තියෙනවා නම් බලන්න සිහි කරලා. එතන ඔබට තේරෙයි ඔබගේ ජීවිතය අත්දැකීම. පිච්ච මලක් ඔබගේ අතට පත් වුණා හැබැයි ඉඹෙන්නේ නැහැ. බලන්න එහෙම අවස්ථාවක් තියෙනවා කියලා කාටවත් ලේසින් හුදා වෙන්නේ නැහැ. මොකද පිච්ච මල අතට ආපු ගමන් පෙනෙන්න පටන් ගන්නවා. දැන් පෙලෙන්නේ ඇයි? සුවඳ නිසා. කොහොමද සුවඳ නිසා පෙලෙන්නේ? මං කැමති සුවඳ දැන් කොහෙද තියෙන්නේ? මලේ. එහෙම හරියනවද? එහෙම හරියන්නේ නැහැ. මං කැමති සුවඳ කොහෙද තියෙන්නේ? මංගාවනේ. ඒක නේද ස්වභාවය? මං මොකද මම ඉන්න කම් ඔය ටික තමයි තියෙන්නේ. මං කැමති සුවඳ මංගාව තියෙන්නේ. මං කැමති සුවඳ මංගාව තියාගන්න මොකද කරන්නේ? දැන් අභිසංකාර වඩන්න ඕනේ නේද? එහෙනම් ටින් විදිහ අර මල අතේ තියෙන කම්ම පෙලෙනවා. ඒක නිසා එයා මේ මල අරගෙන ඇහි ගාගත්තොත් හරිද? කටේ දාලා හැපුවොත් හරිද? නෑ. ඒක ගන්න නම් එයා ඒකට අදාළ කෙනෙක් ඉන්නවා. නාසය. එයා ඒක නාසයට ලං කළා. අන්න නාතේයි සුවඳයි එකට ගැටෙන වෙලාවේදී පින්විතනි අන්න මොකද උනේ? අර පහ උදා වුණා. ඒ පහ උදා වුණා. උදා වෙන මොහොතේම මක් වෙලා යනවද? වැය වෙලා යනවා. උදා වෙන මොහොතේම වැය වෙලා ගියා. එහෙනම් උදා වෙන මොහොතේම මේක වැය වෙලා යනකොට නැවත බාරයක් ඉතුරුුනේ මොකද්ද? පිළීම. ඒ පිළීම නිසා ඔබ ආයිත් මොකද කනේ? ආයිත් අර මල අරගෙන ඉන්නවා. ආයිතර මල නැහැට ලං කරගත්තට පස්සේ පින්විතනි මොකද උනේ? ආපහු උතරයක් අන්න පහක් උදා වුණා. ඒ උදා වෙච්ච පහ එහෙමම වැවිලා ගියා. ආයිතුරු කලේ තේලීම. දැන් ඔබ මේක දිගින් දිගටම කරනවා. කළා අතරේදී පින්විතනි මොකද වෙන්නේ? ඔය මල හුලඟ යනවා, මොන හරි එකක් වෙනවා. අවසානයේදී ඉතුරු උනේ මොකද්ද? තේලීම. එහෙනම් ඒ වෙලාවේ ඔබට මොකද්ද වැටහෙන්න ඕනේ? මොකද ඔය කොච්චර කළත් අන්තිම ඉතුරු උනේ මොකද්ද? තේලීම. හැබැයි ඔබ දීර්ඝ වැඩපිළිවෙලක් කළා මේක සම්බන්ධව. නමුත් අන්තිම ඉතුරුනේ මොකද්ද? පිළීමක්. එහෙනම් දැන් ඔබට ආයි කියන්නේ ඉතුරු වෙන්නේ මොකද්ද? අනිච්ඡවත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. උප්පජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං රූපසමෝ සුඛෝ. දැන් ඔබ ඔබගේ ජීවිත අත්දැකීම් වලට මේක දාන්න ඕනේ. ජීවිත අත්දැකීම් කිව්වේ ඔන්න ඔවට. සුවඳක් විඳපු අවස්ථාව. එන නිගමන හිතලා බලන්න මේකෙන් ඒකයි මම කියන්නේ. මේ අධ්‍යාපන සුදුසුකම්වත් ඔය එකක්වත් මේකට අදාළ ඒවා නෙමෙයි කියලා. මලක් ඉඹු නැති කෙනෙක් ඉන්නවද මේකෙන් ලෝකේ? පොල් කඩන මිනිස්යාට බැරිද නිවන් දකින්න? පුළුවන්. ඒකට ඉංජිනේරු මහත්තයා වෙන්න ඕනේ නැහැ, දොස්තරවරයා වෙන්න ඕනේ නැහැ. ඕන කෙනෙකුට පුළුවන් මේක කරන්න. කරන්න තියෙන දේ හරියට අඳුන ගන්නයි තියෙන්නේ. කරන්න තියෙන දේ මොකද්ද? තමන්ගේ ජීවිත අත්දැකීමෙන් මේක දාන්න. එතකොට ජීවිත අත්දැකීම කියලා කිව්වේ එන්ජින් එකක් ගලවන අත්දැකීමද? නෑ, නහයට සුවඳක් එන වෙලාව. බලන්න මොන තරම් සරල ක්‍රමවේදයක්ද තියෙන්නේ කියලා තථාගතයන් වහන්සේගේ ශාසනය මේ නිවන පූර්ණේ කරගන්න. ඉතින් ඒකට පයින් ගහගෙන නේද පින්වදින අද මේ මහා ගැඹුරු ධර්ම කාරණා හොයන්නේ යන්නේ? මේකෙන් කෙනෙකුට පුළුවන් පින්වතුනි ඒකාන්තයෙන්ම ධර්ම ඥානය වැඩි කරගන්න. ධර්ම ඥානය වැඩි කරගත්තට වැඩක් නැහැනේ. තමන්ට නිවන තේරෙන්නේ නැත්තම්. තමන් නිවෙන්නේ නැත්තම්. දැන් ඔය පහසට ඕක දාලා බලමු. දැන් පහසක් ගන්න ඕනුනොත් මොකද කරන්න තියෙන්නේ? දැන් අපි ඉඳමු ඔන්න පොඩි ළමයෙක් ඉන්නවා. කාන්තාවක් අනිත් පැත්තෙන් ඉන්නවා. ඉතින් මේ කාන්තාව දරුවට හරි ආදරෙයි. දැන් මේ කාන්තාවට මේ දරුවාගේ පහස ගන්න ඕනේ පොඩ්ඩක්. ගන්න නම් මොකද කරන්න ඕනේ? අල්ලනවා. අල්ලපු ගමන් මොකද වෙන්නේ? අර පිළීමෙන් නිදහස් වුණා. එතකම්ම හිටියේ පිළීමකින්නේ. ඇයි ඔබ දන්නවනේ ඔබ ගාවට පුංචි දරුවෙක් ආවොත් එම් මුලින්ම මොකද කරන්නේ? දරුවව දැකලා සතුටු වෙනවා. ඊට පස්සේ ඈ දරුවගෙන් මොකක් හරි අහලා කටහඬ අහනවා ඊට පස්සේ. නේද? මොකද්ද පුතේ වාගේ නම කීක යහනා නේද? ඊට පස්සේ ඈ අල්ලන්න ඉමින්න ඒ ඔක්කොම කරනවා. මේ කැතකමකට නෙමෙයි. ඒක තමයි ස්වභාවය. ඈත තියෙනේම හරියන්නේ නැහැ. මේක පුළුවන් තරම් මක් කරගන්න ඕනේ නේද?
ලංකර ගන්න ඕනේ අල්ල ගන්න බදා ගන්න වැඩ පිළිවෙලට එන්න ඕනේ අන්තිමට ඒකව බදාගෙන තමයි නතර කරන්නේ පහින්ම කොහොම හරි ඕනේ මේකට එහෙනම් මේ දරුවා ඉන්නකොට පින්විතනි මෙයාව කෙලිනවා තෙලිලි වෙලා පෙලීමෙන් නිදහස් වෙන්න මොකද කරන්නේ ළමයාම අල්ලනවා ළමයාව අල්ලපු ගමන් මොකද වෙන්නේ අර පහස සම්බන්ධව කයයි පහසයි දෙක එකට ගැටලි වෙලා මොකද වෙන්නේ අන්නන පහ උදා වුණා ඒ පහ උදා වෙනවත් එක්කම මොකද වෙන්නේ ඒකට චන්දරාගයෙන් බැඳීමක් එය බැඳීමක් සිද්ධ වෙනවා අන්න ඒක බැඳෙච්ච එක මං ආයි පෙලෙන්න පටන් ගන්නවා ආයි පෙලෙනකොට පින්විතනි මෙයාට තියෙන එකම එක පිළිසරණයි මොකද්ද පෙලීමෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න තියෙන්නේ ආයිත් අල්ලන එක ආයිත් ඇල්ලුව එක පාරක් අල්ලපු ගමන් මොකද වෙන්නේ ආයිතරයක් උදා වුණා උදා වෙලා වැය වෙලා ගියා ආයිත් පෙලෙනවා දැන් ආයි අල්ලනවා එහෙනම් අල්ලන අල්ලන හැරේට ආස්වාද එනව නේද අතහැරපු ගමන් ආයි ඉවරයි ආයිත් ඇල්ලුවාම ආපහු හැරයක් උදා වුණා ආයි වැය වෙලා ගියා දැන් ආයි පෙලෙනවා දැන් මට කියන්න පුළුවන් දැන් කොච්චර වාරයක් අල්ලන්නේ වේද මේකේ ආස්වාදේ හිටෝ ගන්න. දැන් ඔබට තේරෙන කම මේ මට කියන්න. කී පාරක් දරුවව අල්ලන්නේ වේද මේ කාන්තාවට හෝ මේ අම්මට හෝ කාට හරි. මේ ආස්වාදේ හිටෝ ගන්න. කොච්චර කිලෝ කීයක් කන්න වේද පින්විතනි කේක් ආස්වාදේ ඇතුලේ හිටෝ ගන්න. රූප කීයක් බලන්න වේද රූප ආස්වාදේ ඇතුලේ හිටෝ ගන්න. මල් කීයක් ඉඹින්න වේද පින්විතනි මේ මල් ආස්වාදේ ඇතුලේ හිටෝ ගන්න. ඔබ හොඳට කල්පනා කරලා බලන්න. මල් කීයක් නම් ඉඹින්නේද කියලා. එහෙනම් පින්විතනි මේ සංකාර මලක් ඉඹිනවා කියන්නේ සංකාර වැඩ පිළිවෙලනේ. නේද? ස්පර්ශ කරනවා කියන්නේ සංඛාර වැඩ පිළිවෙලනේ. වැටහෙනවද මම මේ ඔබට කියන දේ? එහෙනම් පින්විතනි මට කියන්න ඔය සංඛාර වැඩ පිළිවෙල කොච්චර කළොත්ද මේ ආස්වාදයේ හිටව ගන්න පුළුවන්? ඉවරයක් නැහැ කියලා ඔබට හොඳටම විශ්වාසද? ඉතින් එහෙනම් මේ සංඛාර වැඩ පිළිවෙල පෙළෙන තුරු නැද්ද? ඉතින් එහෙනම් කරන්නේ ඔබට හොඳටම අවබෝධයිද මේක? මේ සංඛාර වැඩ පිළිවෙල ඒකාන්තයෙන්ම පෙළෙනවා කියලා. එහෙනම් තථාගතයන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දේශනා කරපු දේ අට්ඨියති හරායති jigucchati කියලා. ඉතින් මේ වැඩ පිළිවෙල මම ලැජ්ජ සහගත වැඩ පිළිවෙලක් නෙමෙයිද? කේක් රසයේ හිටෝ ගන්න කියලා ඉවරෙලා කේක් කනවා. ආයිත් කනවා. තවත් කනවා. තවත් කනවා. කොච්චර කරත් හිටින්නේ නැහැ. ආයිත් කාලා බලනවා. ඒත් හිටින්නේ නැහැ. ඉතින් මේ වැඩ පිළිවෙල මහා ලැජ්ජ සහගත වැඩ පිළිවෙලක් නෙමෙයිද? ඒ වගේම මේ වැඩ පිළිවෙල ප්‍රඥාවන්තයෙන් විසින් ඉවත දමන වැඩ පිළිවෙලක් නෙමෙයිද? ජී ගු වගේ ඉවත දාන වැඩ පිළිවෙලක් නෙමෙයිද මේක? මහා පිළිකුල් සහගත වැඩ පිළිවෙලක් නෙමෙයිද මේක? ඔන්න හොඳට මෙනෙහි කරන්න. ඒකයි පින්විතනි කියන්නේ මේ මේව වචන මාත්‍රෙන් අරන් හරියන්නේ නැහැ. මේව හොඳට අර්ථ සහිත ඔළුවට ගත්තට පස්සේ මේක මෙනෙහි කරන වාරයක් ගන්න ඔබට හොඳට මඟ වැඩෙනවා. ඒකට ඔබගේ ජීවිත අත්දැකීම් වලට හොඳට දාලා බලන්න මේක. අනිත්‍යවත් සංඛාරා කියන ස්වභාවය. මේ සංඛාර කරගෙන යන වැඩපිළිවෙල හැමත් සංඛාරවත ඒකාන්තයෙන්ම පෙළෙන සුළුයි කියලා හොඳාකාරව දැක ගන්න. ඒකාන්තයෙන්ම ලැජ්ජ සහගතයි කියලා හොඳාකාරව දැක ගන්න. ඒකාන්තයෙන්ම පිළිකුල් සහගතයි කියලා හොඳාකාරව දැක ගන්න. ඒකට හේතුවක් ඔබට පේනවා උත්පාද වය ධම්මිනෝ නිසා. මොන ධර්මතාවය නිසාද? උත්පාද වෙන වැය වෙන ධර්මතාවය නිසා. උත්පාද කරගත්තොත් නම් මක් වෙනවමද? වැය වෙලා යනවම තමයි. ඒක නවත්තන්න බෑ. එතනින් මිදෙලා ගිය කෙනා නියම සුවයට පැමිණුණා. ඒ තත්ත්වයෙන් මිදෙලා යන කෙනා නියම සුවයට පැමිණෙනවා. ඉතින් බලන්න කොච්චර හෝ මේක මෙනෙහි කරලා ඔබට ගොඩදා ගන්න පුළුවන්ද කියලා මේක. බලන්න ඔබගේ ජීවිත අත්දැකීම් වලට මේක හොඳට දාලා තව දැන් මම ගොඩාක් ඔබට කියවන්නේ කනේ ශබ්ද වලටත් ඔය ටික දාගන්න. අමරදේව මහත්තයාගේ සින්දුවක් අහන්න ආසයි.
යාළුවෙක් කියලා කියනවා අපි හවල් සින්දුව හමුද දැන් ඒ වෙලාවෙ පෙලෙන්න පටන් ගන්නවා දැන් සින්දුව යනකොට පින්වතුනි දැන් මේ සින්දුව අහන්න ඕනේ ඇයි දැන් මං ආස කරන හඬ කොහෙද තියෙන්නේ සින්දුවේ දැන් ආස කරන හඬ සින්දුවේද තියෙන්නේ මංගාවේද මංගාව ඒක නිසා මොකද කරන්නේ අර අර හඬ ගන්න මේ කන යොමු කරනවා ඒකට අපි හිතමු කන වහන්න හැම ක්‍රමයක් තිබ්බයි කියලා නෑ එහෙනම් වහන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අපි හිතමු කනත් වහන්න ක්‍රමයක් තිබුණයි කියලා එහෙනම් මේ සින්දුව යන වෙලාවට මොකද වෙන්නේ ඔබ ඔබට පෙනීම හොඳට තේරෙනවා එතකොට ඒ පෙනීම තේරිලා ඔබ මොකද කරන්නේ හිමීට කන අරිනවා හිමීට කන ඇරියට පස්සේ අන්න කනයි අර ශබ්දයේ එකට ගැටෙනවා ඒ ගැටෙන මාත්‍රේදී නැවත වාරයක් මොකද වෙන්නේ ආස්වාදේ හට ගන්නවා ආස්වාදේ උදා වුණා ආස්වාදේ උදා වුණා කියනවට වඩා හොඳයි පින්වතුනි මොකද්ද තෙලීමෙන් නිදහස් වුණා කියන එක ගන්න එක මොකද ආස්වාදේ උදා වුණා කියලා කිව්වට පස්සේ ආස්වාද කියන වචනේත් මහා මර උගලක් ඇලෙන්න බැඳෙන්න කැමති කෙනා පින්වතුනි කොන් කැලි හොයනවමක් වෙන්නේද ඇලෙන්න බැඳෙන්න ඒක නිසා ආස්වාදේ උදා වෙනවා කියනවට වඩා හොඳයි මම කියනකද තෙලීමෙන් නිදහස් වුණා කියන එක අන්න තෙලීමෙන් නිදහස් වුණා තෙලීමෙන් නිදහස් වීම තුළ මොකක් වෙදුණාද ආස්වාදය කියන එක හටගත්තා හැබැයි මොහතක කාලයක්වත් තියාගන්න බෑ පින්වතුනි මොකද වෙන්නේ මේක වැය වෙලා යනවා හැබැයි මේ මොහත ආස්වාදයි කවුරුත් හිතන්න එපා ආස්වාද නැහැ කියලා ඒ මොහත ආස්වාදයි මොකද හේතුව ඒසාව පෙලීමකින් හිටපු කෙනාව පෙලීමෙන් මක් කරපු නිසා නිදහස් කරපු නිසා එච්චර පෙලීමෙන් හිටපු කෙනාව පෙලීමෙන් නිදහස් කළ නිසා ඒ ආස්වාදේ උදා වුණා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද හිටෝ ගන්න බැ ආස්වාදේ එහෙම මක් වෙලා යනවාද වැරදලා මේක වැරදලා ගියාට පස්සේ යාට ආයෙත් සිද්ධ වෙනවා මක් කරන්නද ආන්න එහෙනම් ඔබ සින්දුවක් අහන වෙලාවට පින්වතුනි ඔබගේ කන කොහොම වැඩ කරනවද බලන්න හිතක් 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 නැර ඔය කණින් මේ හඬ ඇතුළට ගන්න වැඩපිළිවෙල මහා විශාල වැඩපිළිවෙලක් කරනවද නේද ඔබ හිතලා බලන්න ඔබ චිත්‍රපටියක් බලන වෙලාවට ඔබ කොච්චර වෙහෙසෙනවද කියලා හැබැයි ඔබට හිතෙන්නේ චිත්‍රපටියක් බලනකොට හරි ආස්වාදයි කියලා නේද ෆිල්ම් එකක් බලනකොට හරි ආස්වාදයි කියලානේ හිතෙන්නේ නමුත් හිතලා බලන්න පින්වතුනි මාත්‍රයක් මාත්‍රයක් නැර මේ උදා වෙමි වැය වෙමි උදා වෙමි වැය වෙමි යන වෙලාවෙදී කොච්චරනම් පෙලෙනවද කියලා ආස්වාදයේ දෙන්නේ මාත්‍රයයි නම් ඉතුරු ටික ඔක්කොම පෙලෙනවනම් අපි ගණන බලමු පින්වතුනි එක විනාඩියකදී ආස්වාදයේ ඔබට ලැබෙන වැඩි තප්පර දෙකක් ලැබෙන්නේ නෙමෙයි ලැබෙනවා තප්පර දෙකක් හැබැයි ලැබෙන්නේ ආස්වාදයේ කියලා කිව්වට ඒක මර උගලක් ආස්වාදයක් කිව්වට ඔක ලැබෙන්නේ මොකද්ද ඒ? පෙලීමෙන් නිදහස් වීමක් එකක් සැපක් එහෙම නෙමෙයි. පෙලීමෙන් නිදහස් වීමක් ඔය හම්බෙන්නේ. ඒක ලැබෙනවා ඇති තප්පර දෙකක්. හැබැයි ඉතුරු තප්පර 58ම මොකද වෙන්නේ? පෙලෙනවා. ඇයි? මේක පිඟුතනි උදා වෙන වැය වෙන ස්වභාවයේ හරියට වක්‍රයක් වගේ සිද්ධ වෙන්නේ. වක්‍රයක් කියලා කියන්නේ. ඔබ වක්‍ර ප්‍රස්ථාර එහෙම දන්නවනේ. වක්‍රයක් කියලා වක ගැහිච්ච එකක්. එනම් මේක උදා වෙමි උදා වෙමි උදා වෙමි උඩට යනවා හරියට මේ නිකන් හිතන්නකෝ මේ දැන් මුකුත්ම වක්‍ර කිව්වට තේරෙන්නේ නැත්නම් නිකන් හිත බලන්නකෝ ඉර පායන හැටි ඉර පායන්නේ වක්‍රයක්නේ ඉර මුතුන් එන්නේ හරියටම 12ට ඉර මුතුන් එනවනම් ඕම් ඔය ඉරට මේක සම්බන්ධ කළොත් පින්වතුනි ඉර මුතුන් වෙන වෙලාව තමයි මොකක් කියන්නේ ආස්වාදය කියලා කියන්නේ මට කියන්න ඉර මුදුනේ කොච්චර වෙලා තියෙද ඉර මුදුනට ගියාම කොච්චර වෙලා හරියටම තිතටම මුදුනේ තියෙයිද? තප්පරයකට අඩු කාලයක් වෙන්න ඕනේ නේද? ඔය කොච්චර පැය 24ක් මේක මෙහෙම ආවයි කිව්වට හරියටම මුදුන් වෙලා තියෙන්නේ තප්පරයකට අඩු කාලයක්. එහෙනම් තප්පරයකට අඩු කාලයක් ඇතුළත මොකද වෙන්නේ? ආස්වාදයේ වැය වෙන්න පටන් ගන්නවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන් ආස්වාදයේ තිබිලා බෑ වෙනකොට ටික ටික නෙමෙයි ආස්වාදයක් අඩු වෙන්නේ කියලා. ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ පුතා නැත්නම් මහත්තයා නැත්නම් නෝනා කවුරු හරි කෙනෙක් රට යනවා. රට යන්නේ එයාපෝට් එකට ගිහිල්ලා අන්තිමට කතා කරන්න තියෙන තැනටත් ආවා. දැන් දෙන්නත් එක්ක කතා කරලා ඉවර වෙලා
එයා එහෙනම් අම්මා මං ගිහිල්ලා එන්නම් කියලා අනිත් පැත්ත හැරෙනකොටම අඬන්න පටන් ගත්තද නැද්ද? නැත්තම් නොපෙනී යනකන් හිටියද අඬන්න? නෑ, පටන් ගත්ත තැන ඉඳලා මොකද වෙන්නේ? ගිනි තමයි. එහෙනම් පෙලීම කියන එක පටන් ගන්නෙ ඉර මුදුනේ මාත්‍රයක් මෙහෙට ආවනම් එතන ආස්වාදයෙන් නෙමෙයි තියෙන්නේ, එතන තියෙන්නේ මොකද්ද? පෙලීම. එහෙනම් ඔබ හිතලා බලන්න පින්වතුනි, ඔබ මොන තරම් පෙලෙනවද කියන දවසකට? ඉර ගමන ගන්නකො මේකට. එතකොට ඔබට හොඳට වැටහෙයි. එතකොට ඉර ගමනේ පැය 24ක් තියෙන, ඔය පැය 24න් තප්පරයකටත් අඩු කාලයක් නේද පින්වතුනි ඉර මුදුනේ තියෙන්නේ. එහෙනම් නිගමත බලන්න, ඔබගේ ඔය ආස්වාද ස්වභාවයත් ඕකම තමයි. මුදුන් වෙච්ච වෙලාවේ තමයි ආස්වාදය කියන එක ඉන්නේ පින්වතුනි. මේ ආස්වාදය කියන එක මාත්‍රයයි තියෙන්නේ. ඉදුරු ටික ඔක්කොම පිළිවෙල ඉදුරු වෙන්නේ. එහෙනම් නිගමන හිතලා බලන්න, ඔබ එක විනාඩියක් ජීවත් වෙනකොට තප්පර දෙකක් වුණනම් ආස්වාද ඇති, ඉතුරු ඔක්කොම පෙළෙනවනම්, තප්පර 58ක් පෙළෙනවනම්, ඔබ අද දවසේ නැත්තම් ගත කරපු එක පැයක් අරගෙන, ගත කරපු එක පැයක් අරගෙන බැලුවොත් එහෙම පින්විතින් තප්පර දෙකේව 60ක් ඔබ ආස්වාද විඳලා තියෙනවා, තප්පර 58ව 60ක් පෙළිලා තියෙනවා. එහෙනම් ගත කරපු එක දවසක් අරන් බලන්න, ගත කරපු සතියක් අරන් බලන්න, ගත කරපු මාසයක් අරන් බලන්න, ගත කරපු සංසාරය අරන් බලන්න. අර ආස්වාද මාත්‍රයට අහුවෙලා මහා පෙළීම් සමුදායක ජීවත් වුණානේ පින්වතුනි. දැන් ඔබට තේරෙන්නේ නැද්ද තථාගතයන් වහන්සේගේ ආගමනය කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨ වැඩ පිළිවෙලක්ද කියලා? මේක අවබෝධ නොවෙන තාක්කල් පින්වතුනි තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියලා අවබෝධ වෙන්නේ නැහැ කාටවත්. තථාගතයන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ නැත්නම් පින්වතුනි තාමත් අපිට වෙන්නේ ওই ටිකම කර කර ඉන්න. මහා පිළීමක ජීවත් වෙන්න පින්වතුනි තථාගතයන් වහන්සේ තමයි මාර්ගය හොයලා දුන්නේ ඔය පිළීම නැති කරගන්න. ඔය පිළීමට හේතුව හොයලා දුන්නේ තථාගතයන් වහන්සේ. අපි පිළීමට හේතුව දැනන් හිටියේ නැහැ. අපි දැනන් හිටියේ පෙළෙන බව විතරයි. ඒ කියන්නේ අපි දුක බව දැනන් හිටියා. පිළීමක් ඒකාන්තෙම දුක කුරුම කරනවානේ. දුක බව දැනගෙන හිටියා. හැබැයි දුක හැදෙන විදිය, දුක් ආර්ය සත්‍ය ගැන දැනගෙන හිටියේ නැහැ. මේ පෙළීමයි මේ දුක දෙන්නේ කියන එක දැනගෙන හිටියේ නැහැ. පෙළීමයි දුක දෙන්නේ කියන එක දැනගෙන හිටියේ නැහැ වගේ මොහොතුනේ. ඒ පෙළීමට හේතුව මොකද්ද කියලා දැනගෙන හිටියේ නැහැ. අපිට ඉතුරු වෙලා තිබෙන්නේ මොකද්ද? පෙළෙනවා. පෙළීමෙන් නිදහස් කරවන්න අපේ පිනට පහළ වෙලා තියෙනවා මොනවද? ඇසකුයි රූපේකුයි නේද? ඒ ඇසයි රූපයයි ගත්තනම් අපිට පෙළීමෙන් නිදහස් වෙන්න පුළුවන් කියන එක විතරයි අපි දැනන් හිතේ. නිකමන හිතන බලන්න මොනතරම් ප්‍රාථමිකයිද කියලා අපි. එහෙනම් මේ ලෝකයේ පින්වතුනි ග්‍රේටස්ම හොයා ගැනීම මොකද්ද? මේ ලෝකේ දින හොඳම හොයා ගැනීම මොකද්ද? නිකමට ඔබ හිතලා බලන්න. බල්බ් එක, ටීවී එක, මේ කැමරා, මයික්‍රෝෆෝන්, ඔබගේ ශරීරයේ තියෙන අවයව ගැන, ඒවද එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය ක්‍රමවේදය සහ මේ උදා වීම වැය වීම කියන ස්වභාවය නෙමෙයි. මේක අවබෝධ නොවෙන තාක් කල්පින්විතේ ලෝක සත්‍ය මහා නරකාදී ඉන්නේ. දැන් මට ඔබ කියන්න දුක් විඳින නරකාදී යන්න ඕනේ? දැන් ඔය විඳින ටික මදිද ඔබ? ඈ, මොහොතක් මොහොතක් ගානේ පිළිපිලි පිළිපිලි ඉන්න ටික මදිද? එක දවසක් මහත්තයෙක් මා ගාවට ආවා. ඒ මහත්මයා මට කිව්වා, "හෝ මට දැනගන්න හම්බුණා. අතීත බවක් අනාගත බවක් ගැන ලොකු විශ්වාසයක් නැහැ කියලා." මංග මහත්තය කිසි ප්‍රශ්නයක් නැහැ ඒකේ. අතීත බව අනාගත බව පිළිගන්නේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම එතුමගෙන් ඇහුවේ
ඔය ඇස් දෙක නැති වුණොත් දරා ගන්න පුළුවන්. අන්න ඒකටයි උත්තරේ හොයාගන්න ඕනේ. ඔය ඇස් දෙක නැති වුණොත් දරා ගන්න පුළුවන්. මම ඔන්න ඔබෙන් අහන ඔය ප්‍රශ්නේ. ඇස් දෙක නැති වුණොත් දරා ගන්න පුළුවන්. දැන් ඊළඟට මම ඇයි කියලා අහනකොට ඒ වටත් උත්තර දෙන්න ඕනේ. ඇස් දෙක නැති වුණොත් දරා ගන්න පුළුවන්ද? බෑ. ඇයි? ධර්මානුකූලව උත්තර දෙන්න ඕනේ. ඇයි පින්වතනි දරා ගන්න බැරි? පෙළෙන මට පෙළීමෙන් නිදහස් වෙන්න උදව් කරන්නේ කවුද? මේ ඇස් දෙක. රූප නිසා පෙළෙන මට පෙළීමෙන් නිදහස් වෙන්න උදව් කරන්නේ මේ ඇස් දෙක. ඒකත් නැති වුණොත් මට උරුම වෙන්නේ මොකක් විතරද? පෙළීමක් විතරයි. අර මාත්‍රිය ආස්වාදේවත් ගන්න විදිහක් නෑ නේද? දැන් හිතලා බලන්න මිනිස්සෙක් මොන තරම් පීඩාවටපත් වෙද කියලා ඇස් දෙක නැති වුණා. මේ අගේට හිටපු කොල්ලගේ බෝලයක් ඇදලා ඇස් දෙක දෙකම පොට්ට වුණා කියමුකෝ. දැන් යාළුවෙක් ඇවිල්ලා කියනවා අර ලස්සන ළමයා ඇවිල්ලා දැන් ඔබ හිතලා බලන්න තියෙන මේ තරම් භයානක දෙයක් ලෝකේ නැහැ. ඔබට මේක දැනෙන්නේ නැහැ මොකද ඔබ හිතන් ඉන්න ඔබට ඇස් එකට මොකුත් වෙන එකක් නැහැ කියලා. සිහි කළ බලන්න මොන තරම් පිළීමකින් පිළේද. ඒක කෑ ගහයි. ජාතියෙන් මැස්සන්ද වෙච්ච කෙනෙක් ගැන නෙමෙයි මම මේ කියන්නේ. ඒක නා සමහරට ඒකට හුරු වෙලා ඇති මට ඒ ගැන කියන්න බෑ. නැවත ඒ කාන්තෙන් මෙයක් පෙළෙන්න ඕනේ ඒ කාන්තෙන්ම. ඒක අහේතුක ක්‍රියාදාමයන්නේ. ඒක පෙළෙන්න ඕනේ. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. මේ අගේට ලෝකෙ දැක දැක්කා හිටියා දකින දකින දෙයට ආස කළා එහෙම වැඩ පිළිවෙලක හිටියා. මේ හිටපු කෙනා එක පාටම ඒ කෙනාගේ ඇස් දෙක අඳ වුණා. දැන් යාළුවෙක් කියද්දී අර ලස්සන ළමයා ඇවිල්ලා කියලා මේක කෑ ගහන අඳන එකක් නැද්ද? ඔබ හිතලා බලන්න පිටින්. ඇස් දෙක පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. ඔබ හිතලා බලන්න ඔබට දියවැඩියාව හැදිලා ඔබගේ කකුල ගල කැන්නේ වෙලා නියම් පොත්ත කැඩිලා තුවාල වෙලා ඒක කොච්චර කළත් හොඳ වෙන්නේ නැතුව උඩුදුවල අපින් අන්තිමට ඔබට ඔබ ඉස්පිරිතාලට අරන් යනවා. ඉස්පිරිතාලට අරන් ගිහින් ඉවරලා ඔපරේෂන් එකක් කරනවා. ඔබට සීහවිල්ල බලනකොට දනිත් ගාවේ කකුල කපලා ඔබ කෑ ගහන්නේ නැද්ද? කුණු හරප කියලා කෑ ගහන මිනිස්සු මම දැකලා තියෙනවා පින්වතුනි දොස්තර මහත්වරුන්ට කකුල කැපුවට. කකුල කපුවෙ ඉවස ගන්න බැරි කෙනාගේ ඇස් දෙක අඳුන කොහොමද ඊද? ඇස් දෙක තියෙන කෙනා කකුල ඕනෙ වෙන්නේ පින්වතුනි ඕක බලන්න යන්නේ. කකුල වෙනම හොරවත් ඕනේ නැහනේ. මොකද දුන් හිඳැල්ල ගෙදරට එන්නේ නැහනේ. ඒක නිසා ඇස් දෙක අරන් යන්න ඕනේ දුන් හිඳැල්ල ගාවට. ඉතින් ඇස් දෙක අරන් යන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඉතින් කකුල් දෙක තියෙන්නේ බෑ. දැන් නිකම නේද කකුල් එක කකුලක් කැපුවට අනික හරින් තියෙනවනේ පොරග ගහරි යන්න පුළුවන් නේ. නැත්නම් බොරු කකුලක් දාගෙන හරි යන්න පුළුවන් නේ. ගිහිල්ලා බලලා නිදහස් වෙන්න පුළුවන් නේ. ඔබ හිතලා බලන්න තියෙන්නේ බලලා නිදහස් වෙන්න තියෙන ඇස් දෙකක් නැති වුණොත් මොකද වෙන්නේ කියලා. මම මේ මහත්යට කියේ මහත්ය තථාගතයන් වහන්සේ දහම් දේශනා කළේ අතීත භවයක් තියෙනවද අනාගත භවයක් තියෙනවද එකට නෙමෙයි. තථාගතයන් වහන්සේ දහම් දේශනා කළේ මේ වෙලාවේ හටගන්න මේ දුකෙන් නිදහස් වෙන්න. අපි වැඩිදුර තමයි මේකෙදී අපාය වල ගැන අරහින් මේ කතා කරන්නේ වැඩිදුර. ඒක අපි පිහිටලා ඉඳලා අවබෝධය තුල පිහිටලා ඉඳලා අපි අපාය වල ගැන කතා කරනවා. ඒක නිසා ඔබගේ ඔළුවේ හැමතිස්සෙම තියෙනවා වෙන්න පුළුවන් මිනිස්සු හැම කෙනාම අතීත භවයක් අනාගත භවයක් ගැන විශ්වාස කළ යුතුමයි කියලා. එහෙම එකක් නෑ. තථාගතයන් වහන්සේ ගාවට ආපු හැම කෙනාම ආවේ එක්කෝ අතීත අනාගත භව තියෙනවා එක්කෝ නෑ කියන දෙකේ ඉඳගෙන. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඔය දෙකම වැල්වට අරන් කියලා. ඔය දෙකම අනවශ්‍ය කරුණු. ඕපා දූප කියලා දේශනා කළා. ඕප අදූප ඇත නැත කියන එකත් එක්ක කතා කර කර ඉන්න දේවල්.
තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒක ගැන හොයන්න එපා. මේ වෙලාවේ හටගන්න දුක ගැන හොයලා බලන්න. අන්න පටිච්චසමුප්පාද